නිතාන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබිච්ච එක එක ඒවා අතරේ මේ රටට හොඳටම ඇබ්සෝබ් කරගත්තු දේ තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව. ඒක අපේ ලේවල උරුමයක් බවට පත්වෙච්ච දෙයක් වර්තමානයේ වන විට. අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අපේ ප්‍රේක්ෂකයෝ සලකන්නේ සමහර රටවල ප්‍රේක්ෂකයෝ පැරදුනාම ගෙවල් ගිනි තියනවා ක්‍රීඩකයන්. ඒ විදිහේ අසිෂ්ට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. නමුත් අපේ කණ්ඩායම ෆේල් වෙනකොට ඒ පිළිබඳ වේදනාව ඒ පිළිබඳ රුදාව මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුල නිරායාසයෙන්ම ඇති වෙනවා. ඔවුන් ඒක පිටකරන විදිය අනිත් අයට වඩා වෙනස්. සාමාන්‍යයෙන් ඒ නිසා අපේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන වඩා ගුණාත්මකභාවය හොඳ නිසා ඒව පාවිච්චි කරනවා ඇතැම් අය මේ ක්‍රිකට් වලින් විවිධ ආකාරයේ ලාභ ප්‍රයෝජන ලබා ගන්න. ඒ අනුව තමයි ඔබතුමාට ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ විශාල චෝදනා මාලාවක් එල්ල කරන්න සිද්ධ වුණේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමස්තයක් හැටියට ඒකට වගේ කියන්න ඕනද එහෙම නැත්නම් පුද්ගලයෝ 3 4ද කියන්න අපි දන්නේ නැහැ. ඒ චෝදනාව එල්ල වුණේ විශේෂයෙන්ම ඔබතුමා දැක්කා දැන් අද ICC කියලා කියන්නේ ඉන්දියාවේ දේපළක් බවට පත්වෙච්ච එකක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද ඉන්දියාවේ දේපළක්. මෝඩිගේ උපන්දිනයේ දවසට තමයි අන්තිම මැච් එක දාලා තියෙන්නේ. මෝඩි අගමැතිතුමාගේ ගමේ අද ඉතා මතභේද පැනනගිලා තියෙනවා මේ වර්ල්ඩ් කප් එකේ සමහර දීපු අර තාක්ෂණික තීන්දුව නිවැරදිද කියලා. විනිශ්චකාරය දෙනවා අවුට් කියලා තාක්ෂණික වශයෙන් පෙන්වනවා අවුට් නෑ කියලා. ඒවාද විශාල වශයෙන් අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕන ගරු ක්‍රීඩා ඇමතුමා ක්‍රිකට් පාලක මණ්ඩලය විතර නෙවෙයි තේරීම් මණ්ඩලේ. එතන තමයි ලොකුම අවුල තියෙන තැන. තේරීම් මණ්ඩලේ තමයි මම පුද්ගලිකව මේක දන්න නිසා කියන්නේ. අර ටොස් එක දින්න ඉන්දියාවත් එක්ක මැච් එකේ මහේල ජයවර්ධන ඔහු හොඳ දක්ෂ ක්‍රීඩකෙක්. මට ඔහුත් එක්ක කිසිම පෞද්ගලික අහරුවක් නැහැ. මහේල ජයවර්ධන තමයි උපදෙස් දීලා තිබුණේ කණ්ඩායමේ නායකයාට ටොස් එක දින්නත් බැට් කරන්න එපා ඒගොල්ලන්ට බැට් කරන්න දෙන්න. පස්සේ ඉන්දියාවේ ක්‍රිකට් නායකයෝ කියනවා අපි පුදුම වුණා අපි ටොස් එක දින්නත් අපි හිටියේ මේ බැට් කරන්න අවස්ථාව ගන්න අපි පුදුම වුණා ලංකාව ටොස් එක දිනලත් ඇයි අපිට මෙහෙම දුන්නේ කියලා. දැන් මේ වගේ තීරණ පිටිපස්සේ තියෙන කතා මොනවා වෙන්න පුළුවන්ද? අද ඉන්දියාව මේ ලෝකේ ක්‍රිකට් ඔය එංගලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් දෙක තුනක් ඇරෙන්න ඒගොල්ලෝ අද මේක ඉතා විශාල ආධිපත්‍යයක් පතුරවලා තියෙනවා. දැන් මේ ලෝක කුසලානකේ ආරම්භක අර උත්සවය තිබ්බද? ඒක ගෙනාව පකිස්තාන් ඉන්දියා මැච් එකට. මං කියන්නේ ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් නම් ඒ පවත්වන රටට තියෙන ශක්තිය බලය ඒව ප්‍රදර්ශනය කරන්න ඕනේ නැහැ ක්‍රිකට් වලින්. ඒ නිසා අපි ඒව ගැන සලකා බලන්න ඕන. දැන් තමුන්නාසේ තේරීම් කමිටුව පත් කරපු ගමන් ICC කියයි තහනම් කියලා ලංකාව ක්‍රිකට් වලින්. මොකද ICC පාලනය කරන්නේ ඉන්දියාව. ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එක ඉන්නේ මෙහෙ ක්‍රිකට් බෝඩ් එක පාලනය කරන්නේ තේරීම් කමිටුව පාලනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියාව. ඔය සමහර ක්‍රීඩකයෙක් එකපාරට හැලෙන්නේ කොහොමද? ඒ හැලෙන කෙනා වෙනුවට ඊට වඩා දක්ෂ කෙනෙක්ද ඇතුළට ඇවිල්ලා තියෙන්නේ? ඒ වෙනස්කම් වෙන්න මොකද තියෙන තර්කානුකූල පදනම? ටොස් එක දින්නත් බැක් කරන්න ඉන්දියාවට දීපන් කියලා මහල කියන්නේ ඇයි? ඒව පිටිපස්සේ තියෙන්නේ මොන වගේ කතාවක්ද? ඒ නිසා පාලක මණ්ඩලයේ හෙට මෙහෙට කොරා විතරක් හරියන්නේ නැහැ. මේක ඊට වඩා එහාට ගිය බරපතල ව්‍යාප්ත වෙච්ච අවුලක්. දැන් අපේ අර මම දැක්කා ඉන්දියාවේ වාර්තා තිබ්බ ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි නම් තුනක් කියලා තිබ්බා. එයාගේ මේ සමත්භාවයට හේතු වෙච්ච නම් තුනක්. එක්කෙනෙක් ලංකාවේ ක්‍රීඩකෙක් හිටපු ක්‍රීඩකෙක් ක්‍රිකට් ක්‍රීඩකෙක්. එයාට කියන්නේ බව්ව කියලා කියනවා පෙට් නේම් එක. මට අනිත් නම් මතක නැහැ. ඒ මෙහෙ ක්‍රිකට් බෝඩ් එක අපේ ක්‍රීඩකයන්ට පන්දු යවමින් වේගවත්ව ඒකට මුහුණ දෙන්න හුරු කරපු පුද්ගලයා. ඔව් අපේ ක්‍රිකට් බෝඩ් එකෙන් අයින් කළා. ඉන්දියාව ඔෆර් කළා ඊට වඩා වැඩි ගානකට. අද කෝලි විරාජ් කෝලි ආ ස්තුතිවන්ත වෙන තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ මිනිස්සයා. අපි අපිට තියෙන වටිනා සම්පත් එක එකට ඩැහැ ගන්න දීලා අපි මේ ක්‍රීඩාව දිනු කරන්න බෑ. අනිත් එක ඔබතුමා දාපු තේරීම් කමිටුව එක ක්‍රිකට් ගහපු එක්කෙනා ඒකේ ඉන්නේ. අර්ජුන රණතුංග මහත්තුමා විතරයි. ඊට අමතරව වෙන විනිශ්චකාරවරු අරගොල්ලෝ මේගොල්ලෝ කට්ටියක් ඉන්නවා. මම දන්නේ නැහැ ඒගොල්ලන්ට කොහොමද මේ ක්‍රිකට් නක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔතන වෙලා තියෙන හොරගම් හොයන එකට වෙනම කමිටුවක් දාන්න. Honorable Vimal Veeravansa please be brief about it. හොඳයි මම අවසන් කරනවා. ඔතන වෙලා තියෙන හොරගම් හොයන්න වෙනම විනිශ්චකාරවරුන්ගේ කමිටුවක් දාන්න. ක්‍රිකට් බෝඩ් එක ක්‍රිකට් පිළිබඳ දන්නාගෙන් ඇති කරන්නේ එක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විතරක් හිටපු. ඔහු ලෝක කුසලානේ මේ රටට ගෙනත් දෙන නායකත්ව දිනු ක්‍රීඩකයා තමයි. හැබැයි එක්කෙනෙක් මත විතරක් ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. එක්කෙනෙක් මත විතරක් යැපෙන්න යන්න එපා. අනිත් එක දැන් මම ඉතා ඕනගමින් ඉල්ලනවා කරුණාකරලා මේ පනත වෙනස් කරන්න.
මේ ක්‍රීඩා සමාජය 60 හුටාමාර බෝඩ් එල්ලගත්තු ඇත්තටම නැති ක්‍රීඩා සමාජය 60 හුටාමාරක ඡන්ද ඕනේ නැහැ මේකට තීරණය කරන්න. ඇත්ත ක්‍රීඩා සමාජයක් කියන්නේ මොකද්ද? ඒකට නිර්ණායකයක් දෙන්න. ඒකට තියෙන නීත්‍යානුකූල පදනම පෙන්නන්න. අන්න එහෙම පෙන්නලා පනත වෙනස් කරලා ඡන්දෙන් පත් වෙන සභාපතිලා තමයි වැදගත්. මම කියන්නේ ඇමතිලා පත් කරන එකයි හොඳ කියලා. ඡන්දෙන් පත් වෙන සභාපතිලායි වැදගත්. හැබැයි ඡන්දේ මේ තියෙන විදියයි වෙනස් කරන්න ඕනේ. අනේ සදාව දාන යොමු කරන්න කියමින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වලපලට යන්න නොදී ආරක්ෂා කරගන්න ප්‍රවර්ධනය කරන්න අපි හැමෝම සහයෝගය දෙනවයි කියන එකත් අවධාරණය කරමින්. මගේ වචන ස්වල්ප.